මේ වීඩියෝ එකේදී අපි කතා කරන්න යන්නේ අපේ database management system subject එකට අදාළව කතා කරන question series එකේ question set 46 එක ගැන. මේ තියෙන අපේ question set 46 එක මේකෙදිත් අපි කලින් කතා කරපු scenario එකම තමයි තියෙන්නේ. මේකෙදී පළවෙනි question එකෙන් අපිට කියලා දෙනවා රණබිම school db කියලා අපි හදාගත්ත database එක select කරන්න කියලා. අපිට මේක dd queries වලින් කරන්න කියලා තියෙන්නේ. මේකට අපි අපේ mysql command line එක open කරගමු. මේ විදිහට මම මගේ MySQL command line එක open කරගත්තා. අපි දැන් මේකේ password එක දීලා access එක මුලින්ම අරගෙන ඉමු. අපිට question එකේ කියලා තිබ්බේ රණබිම school db කියන database එක select කරගන්න කියලා. අපි දැන් ඊළඟට ඒක කරගන්නේ කොහොමද කියලා බලමු. මේ විදිහට ඒ query එක ලියාගත්තා. අපි දැන් මේක execute කරගමු. අපි මේ විදිහට රණබිම school db කියන database එක select කරගත්තා. ඊළඟට දෙවෙනි ප්‍රශ්නෙන් අපිට කියලා තියෙනවා අපි student කියලා table එකක් හදාගත්තා. ඒ student කියන table එකට මේ පල්ලෑ දීලා තියෙන details ටික fill කරන්න කියලා අපිට ඒකට DDL queries පාවිච්චි කරන්න කියලා තියෙනවා. අපි ඒක කරන්නේ කොහොමද කියලා ඊළඟට බලමු. මේ විදිහට මම ඒ query එක ලියාගත්තා. මේකෙදි අපි insert query එකක් තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ අපි මෙතනදී insert into කියලා keyword එක දාලා add කරන්න ඕනේ table එක විදිහට student කියලා දීලා තියෙනවා. ඊට පස්සේ අපි ඒකේ columns විදිහට first name එක, last name එක, gender එක, contact number එක සහ class කියන columns ටික මෙතනින් add කරලා දිනවා. ඊට පස්සේ ඒ columns වලට add වෙන්න ඕනේ values ටික මෙතනින් values කියන keyword එක දාලා මේ විදිහට අපි add කරගෙන තියෙනවා. මෙතනදී අපි පාවිච්චි කරලා තියෙන bulk query එකක් අපි දැන් මේ query එක execute කරගෙන බලමු. මෙතනින් අපිට බලා ගන්න පුළුවන් ඕකේ කියලා මැසේජ් එකක් ආවා. අපි දැන් අපේ HDSQL එක ඕපන් කරලා බලමු මේ ඩීටේල්ස් ටික ෆිල් වෙලාද තියෙන්නේ කියලා. මේ විදිහට මම මගේ HDSQL software එක ඕපන් කරගන්නවා. මම මෙතනින් මේක රිෆ්‍රෙෂ් කරගන්නවා. රිෆ්‍රෙෂ් කරගෙන අපේ student කියන table එකට ගිහින් බලනවා data ටික add වෙලාද කියලා. මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් අපි queries වලින් add කරපු data ටික table එකට add වෙලා තියෙන විදිහ. තුන්වෙනි ප්‍රශ්නෙන් අපිට කියලා තියෙන්නේ subject table එකට මේ දීලා තියෙන details ටික add කරගන්න කියලා. අපිට ඒකටත් DDL queries පාවිච්චි කරන්න කියලා තියෙනවා. අපි ඒක කරගන්නේ කොහොමද කියලා ඊළඟට බලමු. මේ විදිහට මම ඒ query එකක් ලියාගත්තා. මේකෙදිත් අපි insert query එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. insert into කියලා keyword එක දාලා අපි මෙතනින් අපේ subject table එක mention කරගෙන තිනවා. අපිට මෙතනදී subject name එක subject name කියන column එකට විතරක් data add වෙන්න ඕන හින්දා අපි මෙතනින් subject name කියන column එක දීලා values කියලා keyword එක පාවිච්චි කරලා මෙතනින් අපිට add වෙන්න ඕන values ටික දීලා තිනවා. අපි මේකටත් bulk query එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. අපි දැන් මේකත් run කරගෙන බලමු. මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් අපේ query එක execute වුණා. අපි දැන් අපේ HDSQL එක open කරලා බලමු මේ data ටික add වෙලාද තියෙන්නේ කියලා. මේ විදිහට මම මේක රිෆ්‍රෙෂ් කරගන්නවා. මෙතන අපේ subject table එකට ගිහින් බලපුවාම අපිට බලා ගන්න පුළුවන් subject table එකේ අපි DDL queries වලින් execute කරපු data ටික මෙතනින් add වෙලා තියෙන විදිහ. හතරවෙනි ප්‍රශ්නෙන් අපිට කියලා තියෙනවා teacher table එකට මේ දීලා තියෙන data ටික add කරන්න කියලා. ඒකට DDL queries පාවිච්චි කරන්න කියලා තියෙනවා. අපි ඒක කරගන්නේ කොහොමද කියලා ඊළඟට බලමු. මේ විදිහට අපි ඒ query එකක් ලියාගත්තා. මේකෙදිත් අපි insert into කියන keyword එක පාවිච්චි කරලා අපේ teacher කියන table එක mention කරගෙන තිනවා. අපිට මෙතනදී details add වෙන්න ඕන columns ටික විදිහට first name එක, last name එක, gender එක, contact number එක, email එක මෙතනින් add කරගෙන තිනවා. ඊට පස්සේ අපිට values කියන keyword එක දාලා මෙතනින් add වෙන්න ඕන values ටික දීලා තිනවා. මේකෙදිත් අපි bulk query එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. අපි දැන් මේක run කරගෙන බලමු. අපේ HDSQL එකට ගිහින් බලමු මේ data ටික add වෙලා තියෙන්නේ කියලා. මේ විදිහට මම මේක refresh කරගන්නවා. මෙතනින් අපිට බලා ගන්න පුළුවන් අපේ data ටික add වෙලා තියෙන විදිහ. මේ විදිහට තමයි මගේ question set 46 එක ඉවර වෙන්නේ.